මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ පදාර්ථයේ අවස්ථා විපර්යාස ගැන. පදාර්ථය. පදාර්ථය කියන්නේ ඒක දන්නවා ඔයගොල්ලෝ. අවකාශය ඉඩක් ගන්නා ස්කන්ධය සහිත දේවල් පදාර්ථය කියලා හඳුන්වනවා. මේගොල්ලෝ ඇත්තටම අවස්ථා තුනකින් පවතිනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. ඝන, ද්‍රව, වායු කියන අවස්ථා තුනින් භෞතිකව මේගොල්ලෝ තියෙන බව ඔයගොල්ලෝ දන්නවා. අවස්ථා විපර්යාස කියන්නේ මෙන්න මේව දේවල් හුවමාරු වෙනවාට. ඝන, ද්‍රව, වායු අවස්ථාවන් හුවමාරු වෙනවාට තමයි මේ අවස්ථා විපර්යාස කියලා කියන්නේ. ඉතින් එච්චර දෙයක් නෙවෙයි. අපි චූටි කොටසක් මේක අපි හරියට තේරුම් ගමු. පදාර්ථයේ අවස්ථා තුනකි. මම මේ ඩියුට් එකේ මේ තැන ඉන්නේ. පදාර්ථයේ අවස්ථා තුනකි. ඝන, ද්‍රව, වායු. පදාර්ථයේ එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාසයක් ලෙස හැඳින්වෙන්නේ. මේවා තමයි අවස්ථා විපර්යාස. මොනවාද? ඝන, ඝන ද්‍රව වෙන එක, ද්‍රව ඝන වෙන එක, ද්‍රව වායු වෙන එක, වායු ද්‍රව වෙන එක. ඔන්නෝ තමයි අවස්ථා විපර්යාස. හරි. මෙහෙම ඔයගොල්ලෝ ලියා ගන්න. මේක ලියා ගන්නකො මෙහෙම. මම මේ රූපෙට තව දේවල් ටිකක් එකතු කරා. ඝනයක් ද්‍රව වෙනවට අපි කියනවා විලයනය වෙනවා කියලා. ද්‍රවයක් ඝන වෙනවට කියනවා හිමායනය කියලා. ද්‍රව දෙයක් වායු වෙනවට අපි කියනවා වාෂ්පීකරණය කියලා. වායුවක් ද්‍රව වෙනවට අපි කියනවා ඝනීභවනය කියලා. ඝනයක් කෙලින්ම වායු බවට පත් වෙනවා නම් අපි ඒකට කියනවා ඌර්ධව පාතනය කියලා. ඔයාලට වටිනවා මේක පාඩම් කරගත්තා නම් තමයි. එහෙනම් ඔක ලියා ගන්න හරියට බෝඩේ බලලා වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා ලියා ගන්න. පොයින්ට් එකක් තියෙනවා දැන් බලලා බලන්න නමයි. ඒකට යටින් ඕනෑම අවස්ථා විපර්යාස සිදුවීමට මේ වගේ අවස්ථා විපර්යාස සිදුවෙන්න තාපය ලබා ගැනීමක් හෝ පිටකිරීමක් සිදු කළ යුතුයි. තාපය ලබා ගැනීමක් හෝ පිටකිරීමක් සිදු කළ යුතුයි. හරි. එක තාපේ පිට කරන එක තාපේ ලබාගෙන තමයි මේ අවස්ථා විපර්යාස සිද්ධ වෙන්නේ. හරි. ඔයගොල්ලෝ දන්නවා දැන් සාමාන්‍ය ඝනයක් ද්‍රව කරන්න. ඒ කියන්නේ අයිස් කැටයක් වතුර කරන්න මොකද කරන්න ඕනේ? අයිස් ජලය කරන්න. අයිස් ජලය උදාහරණ තුනක් ඕන මම කියන අයිස් ජලය හුමානය. හරි. අයිස් කියන්නේ ජලයේ ඝන තත්වය. ජලය කියන්නේ ජලයේ ද්‍රව තත්වය. හුමානය කියන්නේ ජලයේ වායු තත්වය. ඔයාලා දන්නවා ඝන අයිස් මොකද කරන්නේ? ද්‍රව ජලය බවට පත් කරන්න රත් කරන්න ඕනේ. රත් කරන්න ඕනේ. ද්‍රව ජලය හුමාලයේ බවට පත් කරන්න රත් කරන්න ඕනේ. මේ රත් කිරීමට තමයි මම මේ පොඩි ත්‍රිකෝණයක් දාලා තින්නේ සංකේතවත් කරලා. හුමාලයේ ජලය බවට පත් කරන්න හුමාලයේ සිසිල් වෙන්න ඕනේ. සිසිල්. ජලය අයිස් බවට පත් වෙන්න සිසිල් වෙන්න ඕනේ. එහෙනම් තාපය ලබා ගැනීමක් හෝ පිටකිරීමක් සිද්ධ කරන්න ඕනේ මේ දේවල් සිද්ධ වෙන්න. එහෙනම් මම ඒක පැහැදිලි කරන්න ඒ කියන්නේ ලිව්වේ මම ඒක පොඩ්ඩක් මකන්න ඉන්න. ඊට පස්සේ පොයින්ට් එකක් දෙනවා ළමයි බලන්න. ඝනයක් ද්‍රව වන උෂ්ණත්වයට කියනවා. ඝනයක් ද්‍රව වන උෂ්ණත්වයට කියනවා. හරි. අදාළ උෂ්ණත්වය ඝනයක් ද්‍රව වෙනවට කියන්නේ විලයනය. ඒක හරි. පැටලව ගන්නවා. ඝනයක් ද්‍රව වන උෂ්ණත්වයට කියනවා ද්‍රවාංකය කියලා. උෂ්ණතාවය සෙල්සියස් අංශක වලින් එහෙම නැත්නම් කෙල්වින් වලින් එන අගයට කියනවා ද්‍රවාංකය කියලා. හරි. පටලව ගන්න එපා. ඝනයක් ද්‍රව වෙන ක්‍රියාවලියට කියන්නේ විලයනය. ඝනයක් ද්‍රව වෙන උෂ්ණත්වයට කියන්නේ ද්‍රවාංකය කියලා. ද්‍රවයක් ඝන වෙන උෂ්ණත්වයට කියනවා හිමාංකය කියලා. හිමාංකය කියන්නේ සෙල්සියස් අංශක වලින් යම් අගයක්. හරි. හිමාංකය කියලා. හරි. යම් ද්‍රවයක ද්‍රවාංකයත් හිමාංකයත් එක සමාන අගයක් ගන්නවා. ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගයක්. ඒ කියන්නේ ඝනයේ ද්‍රවවල උෂ්ණත්වයයි ද්‍රවයක් ඝනවල උෂ්ණත්වයයි සමානයි. සමානයි. හරි? ඒ නිසා ද්‍රවාංකයයි හිමාංකයයි සමාන අගයන්. ද්‍රවාංකය සහ හිමාංකය කියන්නේ සමාන අගයන්. දැන් මේක එකපාර තේරෙන්න නැතුව ඇති. මම මේක පැහැදිලි කරනවා මෙහෙම. අයිස් සහ ජලය යොදාගෙන. අයිස්
ජලය හරි අයිස් කැටයක් දිය වෙන උෂ්ණත්වය අයිස් කැටයක් ද්‍රව ජලය බවට පත් වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුව සෙල්සියස් අංශක බිඳුවට වඩා වැඩි වුණ ගමන් මෙයා ජලය බවට පත් වෙනවා ජලය අයිස් බවට පත් වෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේ ඒ කියන්නේ අනිත් පැත්තට වෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේ මෙතන අයිස් ජලය අයිස් දිය වෙන උෂ්ණත්වය ද්‍රවාංකය කියලා කියනවා ද්‍රවාංකය යගේ සෙල්සියස් අංශක බිඳුවයි පැහැදිලිද ජලය අයිස් බවට පත් වෙන උෂ්ණත්වය එහෙම නැත්නම් ද්‍රව ඝන තත්වයට එහෙම නැත්නම් හිමාංකය ජලයේ හිමාංකය ජලය අයිස් බවට පත් වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුවයි මෙතන ද්‍රවාංකය සහ හිමාංකය එක සමාන අගයන් ඔන්නමයි මම ඔබට පැහැදිලි කරේ මම හිතලා තේරෙන්නේ නැති කියලා ඊට පස්සේ ද්‍රවයක් වායු වෙන උෂ්ණත්වය ද්‍රවයක් වායු වෙන උෂ්ණත්වය කියනවලු තාපාංකය කියන තාපාංකය මේක උෂ්ණත්වයක් වා ද්‍රවයක් වායු නිෂ්පදයි ඉතලයකට කොහොමද දැන් මත එකයිදී ද්‍රවයක් වායු වෙන උෂ්ණත්වය බලන්න ළමයි ද්‍රවයක් වායු වෙනවට කියන්නේ වාෂ්පීකරණය කියලා ද්‍රවයක් වායු වෙනවට කියන ක්‍රියාවලියට කියන්නේ වාෂ්පීකරණය කියලා ද්‍රවයක් වායු වෙන උෂ්ණත්වයට කියන නම තමයි තාපාංකය කියන්නේ හරි ඉතින් මේ තාපාංකය ගත්තොත් ජලයේ නම් සෙල්සියස් අංශක 100යි සෙල්සියස් අංශක 100යි ද්‍රවය එහෙම නැත්නම් ජලය සෙල්සියස් අංශක 100යි වායු බවට පත් වෙනවා හැබැයි ජලයට විතරක් අදාළ දෙයක් ඈ අනිත් ද්‍රව වලට අදාළ නැහැ මේ පොදුවේ තාපාංකය කියන්නේ ද්‍රවයක් වායු වෙන උෂ්ණත්වය ජලයට අදාළව ද්‍රවයක් වායු වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි ඉතින් මෙතන විස්තර කරන්න ඕනේ මම මේ කිව්වේ හරි එහා පැත්තට යන් අපිට තව අලුත් මාතෘකාවක් තියෙනවා ගුප්ත තාපය කියලා අපි ඒක බලමු ඊළඟට අනවයි අපි බලමු මේක බලනකොට ළමයි මෙතන වතුර භාජනයක් තියෙන්නේ ජල භාජනයක් මේ තියෙන්නේ උෂ්ණත්ව මානයක් මේ උෂ්ණත්ව මානෙන් මේ ජලයේ උෂ්ණත්වය මැන්නාම මේ මොහොතේ සෙල්සියස් අංශක 30යි සෙල්සියස් අංශක 30යි දැන් මේ භාජනයට පිටින් තාපය සපයනවා කියන්නේ ගින්දරක් දෙන එකනේ එතකොට ගින්දර දෙන්නේ ඔය ගෑස් එකක් හරිය මොකක් හරි බන්සන් දාහක හරිය මොනාද කියලා හරි එතකොට සපයන්නේ තාපයනේ ළමයි තාපේ මනින්නේ ජූල් වලින් ඒක ඔයගොල්ලෝ දන්නවා තාපය කියන්නේ ශක්තියක් ශක්තිය මනින්නේ ජූල් වලින් හරි දැන් තාපය සපයද්දී මේකේ උෂ්ණත්වය නිකන් තියෙන්නේ මේ උෂ්ණත්ව මානය යගේ උෂ්ණත්ව මානය මේ තියෙන්නේ උෂ්ණත්ව මානය යගේ විනාශ වෙයිද නිකන් තියෙන්නේ ඔයගොල්ලෝ උත්තර දෙන්න හිතින් ඔයාලට තේරෙනවා තාපය සපයද්දී මේ උෂ්ණත්ව මානය නිකන් තියෙන්නේ නැහැ උෂ්ණත්වය වැඩි වෙනවා එතකොට සෙල්සියස් අංශක 30 තියපු එක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා මම කියන්නකො විනාඩියක් යද්දි සෙල්සියස් අංශක 40 වෙනවා කියලා තව විනාඩියක් යද්දි සෙල්සියස් අංශක 50 වෙනවා කියලා හරි ඔහොමම උෂ්ණත්වය වැඩි වෙනවා හරි සෙල්සියස් අංශක 60 වෙනවා තව විනාඩියක් විතර යද්දි සෙල්සියස් අංශක 70 වෙනවා සෙල්සියස් අංශක 80 වෙනවා 90 වෙනවා හරි 100 වෙනවා ඔන්නම උෂ්ණත්වය වැඩි වෙගෙන යනවා හරිද යම් මොහොතක් වෙනවා සෙල්සියස් අංශක 100 වුණාට පස්සේ සෙල්සියස් අංශක 100 වුණාට පස්සේ මෙයා අර විනාඩියකට සැරයක් වගේ 10න් 10 වැඩි උනේ හරි 100 වුණාට පස්සේ වැඩි වෙන්නේ නැහැ උෂ්ණත්වය සාමාන්‍ය විනාඩියක් ඇතුලේ හරි 10 10 වැඩි වුණ උෂ්ණත්වමාන අගය සෙන්සර් සංශක 100න් පස්සේ කොච්චර තාපය සැපුවත් වැඩි වෙන්නේ නැහැ දැන් මේ උෂ්ණත්වමානේ වැරද්දක්ද අපිට හිතෙනවා වැරද්දක් කියලා හරි බලන් ඉන්නවා ඉන්නවා විනාඩි යක් ගියා නෑ ඉස්සෙල්ලා නම් 10 10 වැඩි වුණා දැන් වැඩි වෙන්නේ නැහැ හරි ඉස්සෙල්ලා විනාඩියක් ගියාම 40 වුණා ආයෙ විනාඩියක් ගියාම 50 වුණා ආයෙ විනාඩියක් ගියාම 60 වුණා ආයෙ විනාඩියක් ගියාම 70 වුණා ආයෙ විනාඩියක් ගියාම 80 වුණා ආයෙ විනාඩියක් ගියාම 90 වුණා ආයෙ විනාඩියක් ගියාම 100 වුණා 100න් පස්සේ විනාඩියක් ගත වුණා වැඩිවීමක් නැහැ 100 ආයෙ විනාඩියක් ගියා 100මයි තව විනාඩියක් ගියා 100මයි හරි ඒ කියන්නේ විනාඩි 4ක් 5ක් ගියා 100න් උඩට වැඩි වෙන්නේ නැහැ හරි මාර වැඩි හරි එතකොට වෙලා තියෙන්නේ මේකයි එන්න එන්න මේක ජල මට්ටම අඩු වෙනවා
මේ ජලයේ ජල මට්ටම එන්න එන්න අඩු වෙනවා හැබැයි උෂ්ණත්වය නම් වෙනස් වෙන්නේ නැහැ සෙල්සියස් අංශක 100ම තමයි වතුර නටනවා මේ වෙනකොට දැන් වතුර නටනවා කොච්චර කොච්චර ගාලා නටනවා හරි ඒ කියන්නේ ජල මට්ටම වතුර නටන ගමන් අඩු වෙනවා සෙල්සියස් අංශක 100මයි ජලයේ උෂ්ණත්වය හරි ඉතින් ඔහොම අපිට දකින්න ලැබෙනවා ඕගොල්ලෝ මේක තියලා තිබ්බොත් මෙහෙම මේ ජලය සම්පූර්ණයෙන්ම හිඳිලා යනකම් ජලය සම්පූර්ණයෙන්ම හිඳිලා යනකම් මේ උෂ්ණතමාණය අපි වෙනස් වෙන්නේ නැහැ සෙල්සියස් අංශක 100ම තියෙනවා හරි ඉතින් අපි මේක තේරුම් ගන්න ඕනේ දෙය තේරුම් ගමු අදුට්ටකින් හරි මෙතන වෙන්නේ ළමයි සෙල්සියස් අංශක 100න් පස්සේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ ජලයේ ද්‍රවාංශය සෙල්සියස් අංශක 100යි ද්‍රවාංශය කියන එකේ තේරුම ද්‍රව sorry ද්‍රවාංශය නෙමෙයි තාපාංශය තාපාංශය සෙල්සියස් අංශක 100යි ඒ කියන්නේ ද්‍රවයක් වායු වෙන උෂ්ණත්වයේ තමයි මෙයා ඉන්නේ ජලයේ සෙල්සියස් අංශක 100යි කියන්නේ තාපාංශය ඒ කියන්නේ ද්‍රවයක් වායු වෙන උෂ්ණත්වය ඒ කියන්නේ මෙයා කීයට උෂ්ණත්වය වැඩි කරන්නේ 100න් පස්සේ 100න් පස්සේ මේ ද්‍රව තත්වයේ ඉන්න එකනා වායු බවට හැරෙනවා මේ සපේන තාපය උපයෝගී කරගෙන මේ සපේන තාපය උපයෝගී කරගෙන කියන්නේ දිගටම අපි ගින්දර සැපෙවන්නේ ළමයි දිගටම ගින්දර සැපෙවපු නිසා තමයි උෂ්ණත්වය වැඩි උනේ මෙතන දෙනකම් උෂ්ණත්වය වැඩි වුණා මේ ගින්දර යොදාගෙන සෙල්සියස් අංශක 100න් පස්සේ මේ ගින්දර යොදාගත්තේ උෂ්ණත්වය වැඩි වෙන්න නෙමෙයි මේ ගින්දර යද උනේ උෂ්ණත්වය වැඩි වෙන්න නෙමෙයි අවස්ථාව වෙනස් වෙන්න ද්‍රව අවස්ථාවෙන් වායු අවස්ථාව බවට පත් වෙන්න හුමාලයේ බවට පත් වෙන්න හුමාලයේ බවට පත් වෙන්න මම කියන එක තේරෙනවද හුමාලයේ බවට පත් වෙන්න හරි ඉතින් මේ තාපය ඉස්සල්ලා නම් පෙනුණා මේ තාපය යොදාගෙන ඔන්න උෂ්ණත්වය වැඩි කරා 30න් 40 වුණා මේ තාපය යොදාගෙන 40න් 50 වුණා මේ තාපය යොදාගෙන 50න් 60 වුණා මේ තාපය යොදාගෙන 60න් 70 වුණා මේ තාපය යොදාගෙන 70න් 80 වුණා මේ තාපය යොදාගෙන 80න් 90 වුණා මේ තාපය යොදාගෙන 90න් 100 වුණා හැබැයි 100න් පස්සේ මේ තාපය සැපියවත් තාපයට වෙන දෙයක් පේන්නේ නැහැ තාපයට වෙන දෙයක් පේන්නේ නැහැ උෂ්ණත්වමානෙන් පෙන්වන්නේ තාපය යොදාගත්ත කියලා අපි අවබෝධ කරගත්ත විද්‍යාව දන්න නිසා මේ තාපය දෙවෙන්නේ අවස්ථාව වෙනස් වෙන්න කියලා එතකොට මේ තාපයේ ගුප්තව තමයි මේ අවස්ථාව වෙනස් වෙන්න යොදාගත්තේ ඒ නිසා මේ තාපයට කියනවා ගුප්ත තාපය කියලා ගුප්ත තාපය කියලා මේ සපේන තාප ප්‍රමාණයට කියනවා ගුප්ත තාපය කියලා හරිද මේ සපේන තාපය යෙද උනේ ජලය ද්‍රව අවස්ථාවේ පවතින ජලය හුමාලයේ බවට පත් වෙනවා එතකොට මේ මොහොතේ යෙද උන ඒ තාප ප්‍රමාණය ජූල් වලින් අපි මනින්නේ ඒක ගුප්ත තාප ප්‍රමාණයක් හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා මම පළවෙනි වාක්‍යය කියලා ඉන්නවා අවස්ථා විපර්යාස සිදුවීමේදී තාපය ලබා ගැනීමක් හෝ පිටකිරීමක් සිදු වුවද තාපය ලබා ගන්නවා එක්ක පිට කරනවා සිදු වුවද උෂ්ණත්ව වෙනසක් සිදු නොවි උෂ්ණත්ව වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ නේ ලබා ගන්න තාපය ගුප්ත තාපය ලෙස හඳුන්වනවා ගුප්ත තාපය ලෙස හඳුන්වනවා හරි මම මේකේ තුන්වෙනි පොයින්ට් එක කියලා ඉන්නම් ඉස්සලා ද්‍රවයක් හුමාලයේ බවට පත් වීමට ද්‍රවයක් හුමාලය බවට පත් වීම වාෂ්පීකරණය නමින් හැඳින්වෙන නිසා හරි වාෂ්පීකරණය ලෙස හැඳින්වෙන නිසා ද්‍රවයක් වායු වෙන්නේ වාෂ්පීකරණය කියන ඒ කියන්නේ සෙල්සියස් අංශක 100 ඒ පවතින ජලය 100යි ඩිග්‍රි සෙල්සියස් පවතින ජලය CI ඩිග්‍රි සෙල්සියස් C අංශක 100 හුමාලයේ බවට පත් වෙන්න හරි ජලය ද්‍රව අවස්ථාව වායු අවස්ථාවට පත් වෙනවා උෂ්ණත්වය වෙනසක් නොවි හරිද මේ මොහොතේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නෙමෙයි මේ තාපය යොදාගන්නේ අවස්ථාව වෙනස් වෙන්න හුමාලයේ බවට පත් වීමදී උරා ගන්න මේ තාපයට කියනවා වාෂ්පීකරණේ ගුප්ත තාපය කියලා වාෂ්පීකරණේ ගුප්ත තාපය කියලා හරි එහෙනම් ඒක තේරෙන්නේ නැති කියලා මම හිතනවා හරි ඔයාලට පුළුවන් පැත්තක මෙන්න මේක ඕනනම් ඇඳ ගන්න උඩින් වගේ උඩින් පැත්තකින් වගේ මේක ඇඳ ගන්න පුළුවන් මේ පිටුවේ උඩින්ම පැත්තකින් මොකද තව ඕනනම් පැත්තකට අදයන් ලියන්න පුළුවන් හරි
එනිසා පැත්තකින් වගේ අරගන්න හරි මෙන්න මේ ටික විතරක් CI Celsius ජලය CI Celsius සුමාලේ බවට පත් වීමේදී අපි ඒකට කියනවා වාෂ්පීකරණේ ගුප්ත තාපය කියලා යටින් එහෙම ලියන්න යන්න එපා යට අපිට දේවල් තියෙනවා ලියන්න වෙන මාතෘකා තියෙන්නේ එනිසා මේක පැත්තකින් වගේ ලියාගන්න උඩව පිටුවේ උඩින් හරි හරි වාෂ්පීකරණේ ගුප්ත තාපය ඊළඟ දෙවෙනි පොයින්ට් එක විස්තර කරන්න මම ඊළඟට මේ ටික මකලා දැන් බලන්න තමයි මේක මේ දිනේ අයිස් ටික අයිස් කියුබ් මේ දිනේ අයිස් හරි එතකොට මේ අයිස් දැන් මේ මොහොතේ තියෙන්නේ ඍණ 5 ડિગ્રી સેલ્સિયસ වල හරිද දැන් අපි තාපය සපයනවා ඔයාලා දන්නවා මේ දිනේ උෂ්ණත්ව මානය තාපය සපයද්දී උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන්නේ ඍණ 6ට යනවද ඍණ 4ට යනවද ඔයාලා දන්නවා ඍණ 4ට යනවා ඍණ 4 වෙන පාඩ වඩා වැඩි ආගයක් ඔයගොල්ලෝ දන්නවා ඒක ඍණ 4 වෙනවා ඍණ 4 ඍණ 3යි වෙනවා ඍණ 3 විනාඩියක් විතරදී ඍණ 2 වෙනවා ඍණ 2 ඍණ 1 බවට පත් වෙනවා ඔන්න ඔහු උෂ්ණත්වයෙන් ක්‍රමයෙන් වැඩි වෙනවා ඔහොම ඔක බිඳුව බවට පත් වෙනවා හරි ඔබට සුළු වෙලාවයි ගත වෙන්නේ ටික වෙලාවක් බලන් ඉතියාද බිඳුවෙන් එහාට යන්නේ ඉස්සලා වගේම වැඩ බිඳුවෙන් එහාට යන්නේ මොකද වෙන්නේ බිඳුවෙන් එහාට යන්නේ අයිස් අපි බලන් ඉන්නවා විනාඩි 10ක් විතර බලන් ගියත් යන්නේ හැබැයි අයිස් ටික ටික දිය වෙන්න ගන්නවා මේකේ තියෙන අවසන් අයිස් කැටේ දිය වෙන කම්ම අයිස් කැට චුට්ටක්වත් තියෙන බෑ අවසන් අයිස් කැටේ දිය වෙන කම්ම මේකේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ සෙල්සියස් අංශක බිඳුව හරි ඉස්සල්ලා ඍණ 5 ඍණ 4 වුණා ඍණ 4 ඍණ 3 උනේ මේ තාපය පාවිච්චි කරලා අපි සපයන මේ තාපය පාවිච්චි කරලා දැන් අපිට පේන්නේ නැති දෙයක් වෙනවා ඒ තමයි මේ අයිස් දිය වෙනවා අයිස් දිය වෙනවා කියන්නේ ඝන අයිස් ඝන තත්ත්වයේ තියෙන අයිස් ද්‍රව බවට පත් වෙන අවස්ථා විපර්යාසයෙන් මේ සිද්ධ වෙන්නේ හරි ඝන තත්ත්වයේ පවතින අයිස් ද්‍රව තත්ත්වයට පත් වෙනවා අවස්ථා විපර්යාසය සිද්ධ වෙනවා මේ අපි සපේන තාපය උපයෝගී කරගෙන අපි සපේන තාපය උෂ්ණත්වය වැඩි වීමට මේ මොහොතේදී යෙදුණත් මේ මොහොතේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ ඒ නිසා ඒක හැංගිච්ච තාපයක් අපිට පේන්නේ නැහැ එළියට උෂ්ණත්වය වැඩි වීමක්වත් අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්නේ ඒ නිසා මේකට කියනවා ගුප්ත තාපය කියලා මේ යොදා ගන්න තාපය සෙල්සියස් අංශක බිඳුවේම තියාගෙන ඝන තත්ත්වයෙන් ද්‍රව තත්ත්වයට පත් වෙනකොට මේ අයිස් ටික අපි කියනවා මේ මොහොතේ දරන තාපයට ගුප්ත තාපය කියලා. එහෙනම් මම දෙවෙනි පොයින්ට් එක කියවන්න. ඝනය ද්‍රව බවට පත් වීම විලයනය නමින් හඳුන්වනවා. ඝනය ද්‍රව වීම විලයනය. හරි විලයනය. සෙල්සියස් අංශක බිඳුවේ පවතින අයිස්. සෙල්සියස් අංශක බිඳුවේ පවතින අයිස් අයිස් කියන මාත්‍රාව නෙවෙයි අයිස් කැට සෙල්සියස් අංශක බිඳුවේ පවතින ජලය බවට පත්වීම පත්වීමේදී මේ මොහොතේ උරා ගන්නවනේ යම් තාප ප්‍රමාණය ඒකට කියනවා හරි සෙල්සියස් අංශක බිඳුවේයි සෙල්සියස් අංශක බිඳුවේ ජලය බවට පත්වෙද්දී උරා ගන්නවනේ තාප ප්‍රමාණය ඒක ජූල් වලින් යම් වාගයක් ඒ තාප ප්‍රමාණය කි කියනවා විලයනේ විලයනයේ ගුප්ත තාපය කියලා විලයනේ ගුප්ත තාපය කියලා පැහැදිලිනේ එහෙනම් මම හිතනවා ගුප්ත තාපය කියන කතාව තේරෙන්නේ නැති කියලා හරි මේකත් දාගන්න මෙන්න මේ පිටුවේ උඩින්ම වගේ පිටුවේ උඩින් පැත්තකින් දකුණු අත පැත්තේ වගේ ලියා ගන්න මේ මේ යට තියෙන ඉඩවල වල ලියන්න යන්න එපා ඒවල අපිට දේවල් තියනවා ලියන්න හරි දැන් අපි ගුප්ත තාපය කියන වචනේ ඉගෙන ගන්න. එකින් එක තේරුම් ගමු. ගුප්ත තාපය කියන වචනේ ඉගෙන ගන්න. හරි? ගුප්ත තාපය මතකද? ගුප්ත තාපය කියන්නේ තාපය යෙද වෙනවා. තාපය කියන්නේ ශක්ති ප්‍රමාණය යෙද වෙනවා. හැබැයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ නෙවෙයි. අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා. එහෙනම් අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙද්දී යොදා ගන්න තාපයට තමයි අපි කියන්නේ ගුප්ත තාපය කියන්නේ. පැහැදිලි නේද? එතකොට විලයනය කියන වචනේ තිකරන අත මේක ගන්න. විලයනය විලයනය මතකද? විලයනය කියන්නේ මොකද්ද? ඝනයක් ද්‍රවවල උෂ්ණත්වය sorry ඝනයක් ද්‍රව බවට පත්වීමට අපි කියන්නේ විලයනය කියලා. ඝනයක් ද්‍රව බවට පත්වීමට තමයි අපි කියන්නේ විලයනය කියලා. විශිෂ්ට කියන වචනේ ඊට කලින් ඇහුවා. විශිෂ්ට නම් මතක තියාගන්න කියලා මම කිව්වා කිලෝ එකක් කියලා. මේ තාපයේ පාඩමේ කිලෝ එකක් සම්බන්ධ වෙනවා නම් අපි විශිෂ්ට කියන වචනේ යොදා ගන්නවා. එහෙනම් අපි බලමු මේ මාතෘකාව අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා.
මෙහෙමයි ළමයි අයිස් කිලෝ එකක් තියෙනවා අයිස් කැට කිලෝ එකක් හරිද දැන් මේක යම් උෂ්ණත්වයක තියෙන සෙල්සියස් අංශක 30 අපි ගමුකෝ 40 සෙල්සියස් අංශක ඍණ අ පහේ තියෙන්නේ කියලා අයිස් කැට ටික අපි තාපයේ සපයද්දි මොකද වෙන්න ඕනේ උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ ඍණ පහ ඍණ හතර වෙන්න ඕනේ ඍණ හතර ඍණ තුන වෙන්න ඕනේ ඍණ තුන ඍණ දෙක වෙන්න ඕනේ ඍණ දෙක ඍණ එක වෙන්න ඕනේ සෙල්සියස් අංශක බිංදුව බවට ඊළඟට පත් වෙන්න ඕනේ ඔයාලා දන්නවා දැන් මෙතන වෙන්නේ මොකද්ද කියලා මෙතන අපි දැන් තාපයේ සපයලා බලන් ඉන්නවා මේ ඍණ පහ නම් ඍණ හතර වුණා ඍණ තුන වුණා ඍණ දෙක වුණා ඍණ එක වුණා බිඳ වුණා හැබැයි මෙතනින් එහාට උෂ්ණත්වය වැඩි වීමක් පේන්නේ නැහැ මෙතන තියෙන අයිස් ටික ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දිය වෙන්න පටන් ගන්නවා දිය වෙනවා අන්තිම අයිස් කැටය දක්වා දිය වෙනකම්ම සෙල්සියස් අංශක බිඳුව එලෙසම පවතිනවා ඒකට හේතුව මෙතන අපි සපයන තාපය යෙද වෙන්නේ අයිස් කැට ජලය බවට පත් වෙන. අයිස් කැට ජලය බවට පත් වෙනවා කියන්නේ ඝනයක් ද්‍රව වෙනවා කියන එක. ඝනයක් ද්‍රව වෙන්න තමයි මෙතන යෙද වෙන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා එතකොට මෙතන අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙනවා මේ තාපය යොදාගෙන කියලා. හරිද? එහෙනම් අපි මේක කියෝ ගමු. ඊට පස්සේ අපි තේරුම් ගමු. සෙල්සියස් අංශක බිඳුවේ උෂ්ණත්වය පවතින අයිස් කිලෝ එකක්. එම උෂ්ණත්වය පවතින ද්‍රව ජලය පවතින බවට පත්වීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය වන්නේ තාප ප්‍රමාණය දීලා තියෙනවා සෙල්සියස් අංශක බිඳුවේ පවතින අයිස් හරි මේ තියෙන්නේ කිලෝ එකක් නිකන් නෙවෙයි කිලෝ එකක් හරි සෙල්සියස් අංශක බිඳුවේ පවතින ජලයම කිලෝ එකක් බවට පත් වෙන ජලය කිලෝ එකක් බවට පත් වෙන අපි සපේනවනේ තාප ප්‍රමාණයක් ඒක ජූල් වලින් ඉන්නේ මනින්ද ළමයි සපයන්නවනේ තාප ප්‍රමාණය ජූල් වලින් කියලා දිනවා තුනයි දශම තුනයි හය වැඩි කිරීම 10.6යි ජූල් කියලා. හරි ලොකු අගයක්. ඒක ඇත්තම අගය. හරි ජලයට අබද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙන බෑ මේ මොහොතේ. හරි? එහෙම මිශ්‍ර වෙලා නැත්තම් ඇත්තම අගය මෙන්න මේ අගය. හරිද? පිරිසිදුම ජලයෙන් හදපු අයිස් ඒ අයිස් ජලය බවට පත් වෙන සපයන්න ඕන තාප ප්‍රමාණය. හරි? ජූල් 3.36 වැඩි කිරීම 10.6 ජූල් ප්‍රමාණය. හරි. ඒ අයිස් වල විශිෂ්ට ගුප්ත තාපය කියලා කියනවා විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා කියනවා විලයනය කියන්නේ ඝන ද්‍රව වෙනවාට හරි විලයනය කියන වචනේ හරි විශිෂ්ට කියන්නේ කිලෝ එකක් තියෙන නිසා ගුප්ත තාපය කියන්නේ තාප විපර්යාසය sorry අවස්ථා විපර්යාසයක් සඳහා මේ තාපය යෙදවන නිසා එහෙනම් වචනේ කැදී මේ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය විලයනේ විශිෂ්ට ගුප්ත තාපය කොච්චරද අයිස් වල ගත්තොත් 3.36 වැඩි කිරීම 10.6 ජූලෝ පාඩම් කරන්න ඕනේ ළමයි අවබෝධ කරගත්තාම ඇති හරි එහෙනම් මෙතන පොදු වාක්‍යය දීලා දෙනවා තුන්වෙනියට ද්‍රවාංගයේ පවතින කිසියම් ඝන ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක් කියන්නේ කිලෝ එකක් කියන එක උෂ්ණත්ව වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විලයනේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වනවා පැහැදිලි හරි එහෙනම් අපි මේ රූපේ දාගෙන ඉමු මෙන්න මේ රූපෙයි හරි මෙන්න මේ ටිකයි දාගන්න හරි මේ බෝඩ් එකේ තියෙන දේවල් ඔක්කොම වගේ හරි කමක් නැහැ දාගන්න හරි අනමයි ඉස්සලා වගේ හන්නේදී ගුප්ත තාපය ගුප්ත තාපය කියන එක ඔයගොල්ලෝ දන්නවා දැන් තාපයේ යෙදුවාට උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව තාපය යොදාගෙන අපි සපෙන තාපය එහෙම නැත්නම් ගින්දර යොදාගෙන අවස්ථා විපර්යාසය සිද්ධ වෙනවා නම් ඒ මොහොතේදී අපි කියනවා ඒ කියන්නේ ගුප්ත තාපයක් කියනවා ගුප්ත තාපයක් කියනවා හරි වාෂ්පීකරණය කියන්නේ ඔයගලන්ට මම කියලා දුන්නා ද්‍රවයක් වායු වෙනවට අපි කියනවා වාෂ්පීකරණය කියලා ද්‍රව තත්ත්වයේ තියෙන කෙනෙක් වායු තත්ත්වයට පත් වෙනාට වාෂ්පීකරණය කියලා කියනවා විශිෂ්ට කියන්නේ කිලෝ එකක් සම්බන්ධ වෙනවා හරි එහෙනම් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියන්නේ අවස්ථා විපර්යාසය සිද්ධ වෙනවා මොන අවස්ථා විපර්යාසයද ද්‍රවයක් වායු බවට පත් වෙනවා ඒක නිකන් ප්‍රමාණයක් නෙවෙයි කෙලින්ම කිලෝ එකක් එහෙනම් වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය අපිට දැන් තේරෙනවා හරි බලන්නමයි ජලයේ කිලෝ එකක් තියෙනවා සෙල්සියස් අංශක 30 වගේ තියෙන්නේ අපි සපේනවා තාපය තාපය ශක්තියක් බින්දර හරි ශක්තියක් ජූල් වලින් තමයි ඔකමනින්නේ 30 40 වෙනවා
හතරිය 50 වෙනවා 50 60 වෙනවා 60 70 වෙනවා 70 80 වෙනවා 80 90 වෙනවා 90 100 වෙනවා ඒක එක දිගට වේගයෙන් වෙනවා හැබැයි මේ වතුර නටන්න පටන් ගන්නවා දැන් දැන් ඊට පස්සේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ උෂ්ණතමානයේ උෂ්ණතමාන පාඩංගේ 100ට වඩා වැඩි වෙන්නේ නැතුව මේ ජලය හුමාලයේ බවට පත් වෙලා ඉවත් වෙලා යන්න පටන් ගන්නවා හුමාලයේ බවට පත් වෙනවා හරි එහෙනම් මේ මොහොතේදී මේ අපි සපේන තාපයෙන් සිද්ධ වෙන්නේ ජලය හුමාලයේ බවට පත් වීම එහෙම නැත්නම් ද්‍රවයක් වායු බවට පත් වීම අවස්ථා විපර්යාසයක් තමයි මේ මොහොතේදී සිද්ධ වෙන්නේ ඒක තේරෙනවා ළමයි එහෙනම් මේ මොහොතේ සිද්ධ වෙන මේ වැඩේට අපි සපේන තාපයට අපි කියනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා අපි මේ වාක්‍යයත් එක්ක බලමු සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ පවතින ද්‍රව ජලය කිලෝ එකක් සෙල්සියස් අංශක 100 පවතින ජලය කිලෝ එකක් සෙල්සියස් අංශක 100 පවතින හුමාලයේ කිලෝ එකක් බවට පත් වීමට සපයන ඕන තාප ප්‍රමාණය 2.26 වැඩි කිරීම 10.6 ජූල් කියලා මේගොල්ලෝ දීලා තියෙනවා හරිද ඉතින් ඒක ඉච්චර දෙයක් නෙමෙයි ඔගොල්ලෝ දාන්නවා ජූල් වලින් තමයි තාපය මනින්නේ හරි 10.6 ජූල් හරි එතකොට ඒ ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වනවා තාපාංගයේ පවතින ද්‍රවයක ඒකක ස්කන්ධයක් කියන්නේ කිලෝ එකක් එම උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන්ම වාෂ්ප බවට පත් වීමට අවශ්‍ය තාප ප්‍රමාණය වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හඳුන්වනවා මම හිතනවා දැන් තේරුලා ඇති කියලා ඔය තියෙන ඉඩේ උඩ හරි මාතෘකාවට යටින් තියෙන්නේ ඉඩ ඒ ඉඩේ මේකේ අවශ්‍යතාවය ලියා ගන්න හරි वीडियो का पॉज करा लिया गन लमाई हाँ तब पूंछी मात्र का तीन वाला लमाई वाष्पी करने हाँ वाष्पी पावने है बे मम्मी का मेहमा पैर भी करना और यार ना वाष्पी करने के लिए द्रव्यक वायु है ना वाटर द्रव्यक वायु है ना वो वाष्पी करने के लिए क्या ना वाष्पी करने अवस्था देखा ही लमाई एक आप नेटी ही मारी देख वाष्पी बावने और हाल तीन वातुरा नाटना वकीला वातुरा नाटन ना मुकाद्दे बेन नोड़े वातुरे उष्णते वैडिविला 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 सेल्सियस अंशक 100ට එන්නම් සෙල්සියස් අංශක 100ට ආවට පස්සේ වතුර නටන්න ගන්න සෙල්සියස් අංශක 100ට වතුර නටලා නටලා මොකද වෙන්නේ වතුර හුමාලයේ බවට පත් වෙනවා එහෙනම් නැටීම කියන්නේ අදාළ ද්‍රවයේ තාපාංකයේ දිමේ ද්‍රවයේ වායු බවට පත් වීම තාපාංකය දැන් ජලයට ගත්තොත් සෙල්සියස් අංශක 100 100 දීම මේ ද්‍රවය නටන්න පටන් ගන්නවා හරි එතකොට තමයි ජලය හුමාලයේ බවට පත් උනේ සෙල්සියස් අංශක 100 දී එහෙම නැත්නම් තාපාංකයේ හරි එතකොට අපි කියනවා වතුර නටනවා කියලා. හැබැයි නිකන් හිතන්න අපේ රෙදි වේලද්දී රෙද්දේ තියෙන වතුර පිට වෙන්නේ නටලා නෙවෙයිනේ. එයා වාෂ්ප වෙලා පිට වෙනවා. හැබැයි වතුර නටලා නෙවෙයි පිට වෙන්නේ. අඩු උෂ්ණත්වයකදී එයා වායු බවට පත් වෙනවා. ඒකට නටනවා කියන්නේ නැහැ. ඒකට කියන්නේ වාෂ්පී භවණය කියලා. එතකොට සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අදාළ ද්‍රවයේ තාපාංකයට වඩා පහළ අගයකදී අවුව වැටුනහම කුලකට අහු වෙලා ද්‍රව වායු බවට පත් වෙනවා ද්‍රව වායු බවට පත් වෙනවා හරි තෙත ඇඳුම් කැල්ලක තියෙන ද්‍රවය ජලයනේ තෙත ඇඳුම් කැල්ලක තියෙන ජලය මොකද වෙන්නේ ජල වාෂ්ප වෙලා පිට වෙලා යනවා හැබැයි නටලා නෙමෙයි පිට වෙන්නේ ඒ වතුර එක නටන්නේ නැහැ හරි වාෂ්පී භවණයක් තමයි එතන සිද්ධ වෙන්නේ ඒ මේ ජලය වායු බවට පත් වෙනවා හරිද ඉතින් ඒකට කියනවා වාෂ්පී භවණය කියලා වාෂ්පී භවණය කියන්නේ අදාළ ද්‍රවයේ තාපාංකයට වඩා පහළ අගයකදී ද්‍රව වායු බවට පත් වීම මම නිදසුන් දෙකක් දීලා තියෙනවා ඒකට රෙදිවියලා ගැනීම සහ දහඩිය පිට කිරීම එහෙනම් ඕකේ අවශ්‍ය තැන නෝට් ඩවුන් කරගන්න හරි එහෙනම් ඔතනින් අවස්ථා විපර්යාස කියන කොටස කතා කරලා ඉවර වෙනවා එහෙනම් ඊළඟ කොටසත් එක්ක අපි හම්බෙමු